අපේ රට අපි හැමගෙන ආව ජීවත් වෙන මාතෘභූමිය අද වැටෙන්න තියෙන ප්‍රපාතයටම වැටි ඉවරයි. අද ගෙදර එළියට බහින තාත්තා හවසට ගෙදරට යනකොට අවශ්‍ය බඩු ටික අරන් යන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ගෙදරට යනකොට දරුවා ඉන්න පොත් ටික අරන් දෙන්නේ කොහොමද? සපත්තු දෙක පොත්තෑ කියලා දෙන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. තව සතියකින් දෙහිදී ඉස්කෝල පටන් ගන්නකොට ඉස්කෝල වලට අවශ්‍ය උපකරණ ටික අරන් දෙන්නේ කොහොමද කියලා තාත්තා අම්මලා තාත්තලා හිතා කල්පනා කරනවා. ගෙදර අම්මා ඉඳගෙන දරුවන්ට උයලා දෙන්න දෙයක් නැතුව අද කල්පනා කරනවා. කොටසක් තාත්තලා වෙන වෙන දාගන්න. කොටසක් අම්මලා දරුවන්ට වහනික පොලා අම්මත් වහදී මුදිය ගන්න තැනට වැටිලා තියෙනවා. ඒ තරම් මේ රට අපිව පල්ලෙහාට දාලා තියෙනවා. නැහැත්ත පස් වසරක පාලනය තුල. ඒක තමයි අපි හැම කෙනාම වගකීම යුතුයි. අපි හැම කෙනෙක්ම. එහෙම කියන්නේ. අපි අපේ බලය අපි උන්ට දුන්නේ. අපි ආයේ අපි දුන්නේ අපි හරිය අපි දුන්නේ අපි බෙදෙල ඉඳගෙන උන්ද බලය දුන්නා අපි හැම කෙනා උන් එකට ඉඳගෙන බලය බෙදාගත්තා උන් එකට ඉඳගෙන බලය බෙදාගත්තා අපි අපේ බලය වැරදි මිනිස්සුන්ට දුන්නා අපි බල දැන් නිවැරදි මිනිස්සුන්ට දෙන්න ඕන අවස්ථාව ලැබිලා තියෙනවා සරේ හිතා බලන්න අපි අවුරුදු 75 කියන්නේ අවුරුදු 5න් පහට මේ බලය වෙනස් කරා නම් පාරසතාවක් මේ බලය වෙනස් කරලා දිනවා පාරසතාවක් කියන්නේ පාරිසභාවක් පාරසතාවයි පාරසභාව පාරසතාවයි පාර්ලිමේන්තු පාරසතාවයි ජනාධිපතිවරු පාරසතාවයි පහළව පහළව ගණන් හදුවා මහලේ පහතරක් කියන්නේ 60යි 60 වතාවක් අපි රවට්ටලා දිනවා 60 වතාවක් අපේ ගෙදරට දිවල් වලට කඩවලට රවට්ටලා දිනවා ගොවියා රජ කරනවා නේද ගොවියන් ආර්ථිකයේ නිරක් වෙනවා නිදහස් හදක් වෙනවා කොහොමද කියලා විදිහට දින අපි රවට්ටලා දිනවා හරි ඒක බලන්න නැද්ද කියලා 94 අපි රවට්ටනා 3.50ට පාන් කන්න නේද අපි 3.50ට පාන් කන්න 94 රවට්ටනා 99 අපි ඡන්දක සතියක් දෙකක් තියලා ඇහක් කරගෙන ගිය නිසා අනුකම්පා කරලා කටින් ඇහුවා 2005 අපි මහින්ද රාජපක්ෂ යුද්ධ ඉවර කරන්න දුන්නා ඔය නියපොට අර දින අමේරිකාවල ජීවිතය එකත් ඒකට උදව් කරා ඇත්ත උදව් කරා හැබැයි උදව් කරේ මොකක්ද ඒක චන්ද්‍රකයේ රණවේ ඒකතු වෙලා සුනාමි යාන්ත්‍රණය ගෙනල්ලා සුනාමි සහන මණ්ඩලය ගෙනල්ලා උතුරු නැගෙනහිර එකට ඒකතු කරලා වෙනම පළාතක් බවට වෙන් කරලා කොටියට ලියලා දෙන්න හදනකොට ඒකට විරුද්ධව නායකත්ව දෙන්නම් ඒක කරන්න දෙන්නේ නැහැ යුද්ධ මං ඉවර කරන්නම් කියලා මහින්ද කිව්ව නිසා මහින්දට බලයක් හදලා පුටුවේ ඉඳලා හැබැයි යුද්ධ ඉවර කරාම කියන්නේ යුද්ධ ඉවර කරන් හොරකම් කරන්න පටන් ගත්තා එළියට ගත්තා බලුත් එකේ නරවැලිය හොඳයි නේ එනම් යාල කාර්ය බලය බලාපොරොත්තු හරි පක්ෂක හානියක් වෙච්ච ගැත්ත ඒක ඉදු වෙච්ච නිසා ඒ පක්ෂක හානියක් වුණත් මේ රටට හානියක් වෙන්න දෙන්න බැරි නිසා එලා ඒ ටීම් එක ටිකක් 2010 අපි ඊපස්සේ ඡන්දෙ දුන්නු මහින්ද යුද්ධකලේ වන්දේකන යුද්ධකලේ කියලා බලන්න නේ එලගේ මහින්ද කියලා මම කරා කියලා වරු දෙකයි කියලා මම කරා කියලා දෙන්නයි කවුද යුද්ධ කරන්නේ කියලා ඉතින් කියලා බලන්න දුන්නා අපි හරි මහින්දට දීලා බැලුවා දීලා ඊළඟට වරද්ද කරේ අපි පොළොන්නරුවෙන් ආව පොළොව පලාගෙන පොළොවෙන් ඉඳි කිච්ච මිනිස්සේ නේද තාමරේ කුන්නේ හරි තම කද්ද කිව්වේ මේක අපි යහපාලනේ කියනවා කියලා යහපාලනේ කියන දුන්නා ඒ වගේ යහපාලන ලැබලා යමපාලන ලැබලා මිනිස්සු මහ පොළොවේ වලේ දාන දත්තට වැටෙන පස්සේ ඊළඟට රටේ ආරක්ෂාව නැහැ කියලා හැමෙන් බොම්බේ පිටා අපි ආව ජාතික ආරක්ෂාවට අවශ්‍යයි රටට ඒකට අවශ්‍ය විරුවා විරුවා ගෙනාවා විරුවා විරුවා පට්ටංගලා ඌටවත් ආරක්ෂා නැති යන්න කියන්නේ අපිට කොහෙද අපිට ජාතික අපේ ආරක්ෂාව කිසේවත් උගේ ආරක්ෂාව අපිට නැහැ කියන්නේ අපි අපේ එක කිසේවත් කියමුද ජාතික ආරක්ෂාව කිසේවත් ඌට රැකෙන්න බැරි වුණා අවුරුදු පහ යන්න කියන්නේ පිටිපස්සතරෙන් පැනලා මොහොතින් යන්න කියන රටක් හොයාගෙන ඉන්න තරම් යාර යාර එකින් කියලා වල පටන් ගත්තා යාර යාර එකින් කියලා වල පටන් ගත්තා බාර ගන්න ඉතින් අපේ ආරක්ෂාව ඉතින් ඌට ආරක්ෂාව නැති යන්න ගියා නිසා මේ සැරේ රැවටෙන්න බෑ මේ සැරේ අපිට රැවටෙන්න බෑ මම කියනවා අපි අවුරුදු අපිට විශ්වාසයි ඉන්නේ සරවට්ටන් යනි බව මේ සැරේ මේක උඩ දාන්න ඕනි අපි දන්නවා අපේ විශ්වාසය හැටයි මම එක කතාවක් කියනවා හැකවතාවක් රැවටුණා අපි නේ අපි කියන්නේ මෙහෙරක් ගෙලපු අපිට අග්ගල කච්චත්ද කියලා අහනවා හැකක් කෙලෙච්ච අපිට එකක් කච්චත්ද දීලා ගහනවා නෝ වෙන්න කියලා කතරයක් ගහන ජාතික දර බලයක කෙලවමක් කවන්නේ නැව හැකක් කරනවා එකක්
ඒ දරක හතර පස් දෙනෙක් ඉන්නකොට නිසා ඒවත් ඡන්ද ගොල්ලෝ
ගන්න ඒවා ගන්න අතහරින්න එපා. දින හාල් කිලෝ ටිකක් ගන්න, සල්ලිත් ගන්න, ඔක්කොම ගන්න ඡන්ද දෙන්න එපා. ඒවා දෙන්න ඔක්කොම ගන්න දෙනවා. හැබැයි ඡන්ද දෙන්න එපා. ඡන්ද දෙන්න මානි මාවට මිසරි. ඡන්ද දෙන්න මානි. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.